ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසාන එක් දින තරගය නැත්නම් තුන්වන එක් දින තරගය ඇත්තටම අපි දන්නවා මේ සෑහෙන ආන්දෝලනාත්මක තරගයක් බවට පත් වෙනවා එකක් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙලා ඇත්තටම අපේ නම්බුව නැතිවීම සහ අපි කොච්චර අපහසුතාවයකට පත්වීම කියන කාරණය මොකද මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනතාව කියන සම්පූර්ණ රටක්ම IQ ලෙවල් එකෙන් අඩු නැත්නම් මානව දර්ශකයෙන් අඩු රටකින් සම්පූර්ණයෙන්ම ලැජ්ජාවකට පත්වීම එක කාරණයක් අනිත් කාරණේ තමයි ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට පසුගිය ලෝක කුසලානයේදී ටයිම් අවුට් කරපු සිද්ධිය නැවත රඟපාලා අර ක්‍රිකට් ශේෂ්ත්‍රයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලෙක් විසින් ඒක රඟපාලා ඇද කරලා පෙන්වපු එක තමයි අනිත් කාරණේ කියන්නේ ඒක තනිකර ඩ්‍රාමා එකක් දෙබස් පවා කියලා රඟපාලා පෙන්නවා ඒ කරුණු කාරණා ඔක්කොමත් එක්ක අපිට පොඩි පොඩි වැදගත් අවස්ථා කිහිපයක් මෙතන මගහැරෙනවා ශ්‍රී ලංකාවට ආවාසිදායක විදිහට තමයි හැමතැනම තත්ත්වයන් තිබුණේ ඔබට මතක ඇති පන්දුවක් කඩුල්ලේ වැදිලා බෙල්සිවත්ුන්නේ අනිවාර්යෙන් දුවද්දි දැවී යamak ඒ අවස්ථාවේදී කඩුල්ලක් දැවිලා ගිහිලා තිබ්බනම් ඒත් අපිට ලොකු වාසියක් එන තිබ්බා අර ආදේශක ක්‍රීඩකයා හොඳින්ම පන්දුවට පහර දෙමින් සිටි ඒ අවස්ථාවක සම්බන්ධතාවයේදී ඉතින් කිසිම අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබුණේ නැහැ ස්වාභාවික විදිහට ලැබුණෙත් නැහැ බංග්ලාදේශ අතේ තියෙන සමහර දේවල් වලින් අපිට වාසියක් ආවෙත් නැහැ විශේෂයෙන්ම විනිසුරුවරුන්ගෙන් මගේ තත්ත්වයන්ගෙන් ඉතින් කොහොම හරි මෙතන තියෙන ඊළඟ කාරණේ තමයි ඔබට මතක ඇති සෞම්‍ය සකාර 49 වන පන්දුවාරයේදී පිටියේ පසුපස දෙසින් ඇදලා ගිය පන්දුවක් රකින්නට ගිහිල්ලා කෙලින්ම ගිහිල්ලා අර ඇඩ්වර්ටයිසින් බෝඩ් එකක කකුල වදිනවා තමයි අපිට පේන්න තියෙන්නේ. ඔළුවක් වැදුනා වගේ නම් අපිට පේන්නේ නැහැ. කකුලක් වැදුනා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක නම් පොඩ්ඩක් සැරට වදින්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ ඔළුව කොහෙවත් වදිනවා අපි දැක්කේ නැහැ. අවසානයේ බලනකොට ඒ කියන්නේ අර 80 ගණක් ගහපු ටන්සිඩ් කියන ක්‍රීඩකයා ටන්සිඩ් හසන් 81 ලකුණු 84ක් ඔහු ගැහුවා. ඇත්තටම ඔහු තමයි මුල් ටික ඇදලා දුන්නේ තරගයේ අනිවාර්යෙන්ම. ඉතින් ඒකත් ශ්‍රී ලංකාවට අවශ්‍යතාවකට තත්වයක් බවට පත්වන්නේ ඔහු එකපාරම තමයි තරගයට එන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුදුමයටපත් වුණා කියලා යම් කිසි වාර්තා තියෙනවා ඔහු එනකොට. මොකද අර සම්මසකර් කකුල වැදිලා ඔළුවේ කම්පන තත්වයක් ඇති වුණා කියලා තමයි මේ හොමාරුව කරගෙන තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය නීතිය දන්නවා කන්කෂන් රීප්ලේස්මන්ට් කියලා ක්‍රීඩකයන්ව මාරු කරන්න පුළුවන් කම්පන තත්වයක් තියෙනවා නම් ඒක සාමාන්‍යයෙන් ඔළුවේ පන්දුවක් එහෙම වැදුනහම විශේෂයෙන්ම සිදු කරන්නට පුළුවන් සිද්ධියක් ඔබ දැකලා ඇති ටෙස් තරඟවල එහෙම අවසාන ටෙස් තරඟෙත් අපේ ඒක වුණා. ඒව සාමාන්‍ය සිදුවීම්. ඉතින් ඒ සම්බන්ධයෙන් අවසානයේදී දැන් මේකේ මේ කතාබහක් ඇති වෙනකොට ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වෙනකොට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ඇයි එහෙම කරේ කියලා අපට උගන්වන්න නැත්නම් අපිට කරුණු පැහැදිලි කරන්න ඔවුන් නිවේදනයක් දාලා තියෙනවා. ඒක කියන්නේ මේ ටන්සිඩ් පන්දුවට පහර දීමට පිටියට ඉවිසීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට පැමිණිලි කරන අයුරු දක්නට ලැබුණා. ඉතින් මේකත් යම්කිසි ආන්දෝලනාත්මක සිද්ධියක්. එතන ඉඳලම වැඩේ සෞත්තු වෙලා තිබ්බේ. ඒ ක්‍රීඩකයාම ඇවිල්ලා ලකුණු ලබා ගත්තාම තවත් ප්‍රශ්නයක් මානසික ප්‍රශ්නයක් ඇති වෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට. ඒක ඇත්තටම තව කාර්යයක් මෙහෙමයි. කෙනෙකුට කියන්න පුළුවන් අපි දැක්කම මේ වගේ දේවල් කිව්වම කියනවා ලංකාවේ ආයතන ක්‍රිකට් බෑ ගහන්න බෑ තීරණ ගන්න නෑ ටෝස්ට් එක දිනලා දුන්නේ නෑ හරි ඒ ඔක්කොම තියෙනවා නමුත් දැන් ඒවා නොකරත් අවසාන මොහොතේදීත් නිවැරදි කර ගැනීමට තිබු අවස්ථාවන් මගහැරිච්ච විදිය තමයි මේ කතා කරන්නේ අරව ඉතින් ආපහු කතා කරලා වැඩක් නෑ ඒවා අපි ඔක්කොම දන්න කාරණා නිසා ඒ වැඩින් සම්බන්ධයෙන් අපි දැන් කතා කරලා තියෙන හින්දා මේ අලුත් තත්ත්වයක් ගැන කතා කරන්නේ නැත්තම් සමහරු ඇවිල්ලා ඔය මොක තිබ්බත් වැඩක් නෑ කියලා අර ටිකම ආපහු මේ කමෙන්ට් දාලා යනවා. එහෙන් බැලුවොත් ඉතින් එකම කීකියා තමයි ඉන්න වෙන්නේ. ඉතින් එහෙන් බලපුවම මේකේ මේ ඒ නිවේදනයේ තියෙනවා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා. එනත පිසියෝ කියලා තියෙනවලු සමසාකාර 4-5 නැවැත්වීමට උත්සාහ ගැනීමේදී ඔහුගේ හිස බිම වැඩි තිබූ බවත් කියලා. ඉතින් හැබැයි ඔබට බලන්න පුළුවන් පොන් රූපණ තියෙනවා හිස කොයිම අවස්ථාවකවත් බිම වදිනව අපට නම් පේන්නේ නැහැ. කෙලින්ම ගිහිල්ලා එක කකුලක් ඇඩ්වර්ටයිසින් බෝඩ් එකේ වදිනවා පේන්නේ. ඒ වැටෙනකොට ඔළුව කොහෙවත් වදිනවා නිකන් කොණ්ඩෙවත් එහෙම ලොකෝට ගෑවෙනව අපට පේන්නේ නැහැ. හැබැයි එහෙම තමයි කියලා තියෙන්නේ. අනුතරින් පසුව ඔහු ගෙලෙහිමෙන්ම හිසෙහි වේදනාවක් පිළිබඳව සඳහන් කරලා තිනවලු. විනිමේ දුෂ්කරතාවයකුත් සඳහන් කරලා තිනවා. ඒ වගේම වම් දන හිසේ ආබාධයක් සිදුවන අයුරු දැක ගන්නට පුළුවන්. ඉතින් කොහොම හරි දැන් පේන්නේ නැහැ. ඔළුව රිදෙනවා, බෙල්ල රිදෙනවා, කකුල වැදුනහම ඒ වගේ හින්දා තමයි ඔහුව කම්පන තත්ත්වයක් නිසා වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරලා තියෙන්නේ කියලා අපිට හොඳටම වෛද්‍ය උපදෙස් මත අපිට සෑහෙන දෙයක් උගන්වලා තියෙනවා. මේකේ අපූර්වම සිද්ධිය තමයි මේ තරගයෙන් පස්සේ ජයග්‍රහණය කරපු කුසලාණයත් එක්ක මේ ඔළුව රිදෙනවා, ඇස් පේන්නේ නැහැ, මුකුත්ම පේන්නේ නැහැ,
පිස්සු වගේ කියලා සෙල්ලම් කරන්න බෑ කියපු මිනිසයා කිසිම ඉහෙම් බහින රෝගයක් නැතුව ලස්සනට ඡායා රූපයක් ගහලා දාලා තිනවා දැන් බංග්ලාදේශ සමාජ මාධ්‍යවල අපට දැක ගන්නට පුළුවන් ඉතින් ඔබ තේරුම් ගන්න නිල වශයෙන් නිවේදන දාලා ඇහැට පේන්න තියෙන දේවල් වෙනස් කරලා මෙච්චර දේවල් ටිකක් කරන්නට පුළුවන් කියන්නේ අනිවාර්යෙන් මේ තරඟ තීරකවරයා අවසර දීලා තිනවා මේ හුවමාරුවට ඒ කියන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක පැහැදිලිව අපි හඳුනා ගන්නට ඕන. ශ්‍රී ලංකාවේ ක්‍රීඩ කියනොත් දැනගන්න ඕනේ ශ්‍රී ලංකාවට ආපම විශේෂයෙන්ම ඔය වගේ කොහේ හරි ගිහිල්ලා ඇද වැටුනහම බෙල්ල රිදෙනවා ඔළුව රිදෙනවා පේන්නේ නැහැ බොඳ වෙනවා ඒ වගේ කියලා තරගයේ අවස්ථාවට හරියන විදිහට ක්‍රීඩකෙක් මාරු කරගන්නට අවස්ථාව ලබා දෙන්න ඕනේ. හැබැයි ලංකාවේ වගේ රටවල් වල ආපුවා මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔබට පේනවා ඇති බංග්ලාදේශ සමාජ මාධ්‍යයත් ශ්‍රී ලංකා සමාජ මාධ්‍යයත් බලපුවම බංග්ලාදේශයේ කවදාවත් බංග්ලාදේශයේ ඇතුළේ ඉන්න පුද්ගලෙක් තමන්ගේ කණ්ඩායම කරපු වැඩේ වැරදි කියලා කවදාවත් කියන්නේ නැහැ. ඔබ බැලුවනම් ඕනම් ගිහිලා බලන්න ඕන් කියන්නේ නැහැ මේ කරපු වැඩේ වැරදි ওই වගේ දේවල් කරන්න හොඳ නැහැ. එහෙම කියන්නේ ඕන් එකෙන් ඉන්නේ මරු පට රහිම් බයි ඒ වගේ දේවල් කියන්නේ ඕන්ට දෙවියෙක් වගේ දැන් රහිම් මේ කරපු වැඩේට සෑහෙන ලොකුට අගය කරනවා. හැබැයි අපේ කට්ටියත් අපේ සමාජ මාධ්‍ය වල කියනවා බංග්ලාදේශී කරපු දේ හරි. කියන්නේ අපේ කට්ටිය කරා නම් ඒ කරපු එකට හම්බෙච්ච රිටර්න් එක හොඳයි. එහෙම තමයි වෙන්න ඕනි. බංග්ලාදේශේ හරි මේගොල්ලන්ට ක්‍රිකට් බෑ. ඉතින් මං කියන්නේ ප්‍රශ්න තියෙන්න පුළුවන් කායික උනත්. මේක හැබැයි මේ ලංකාව අස්තිය තියෙන මේ ක්‍රිකට් අර්බුදයට වඩා එහා ගිය එකක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. මේ බංග්ලාදේශය අපහාස කරන්නේ මේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි. සම්පූර්ණ ජාතියක් රටක් ජාතියක් විදිහට සම්පූර්ණ ශ්‍රී ලාංකික කියන මට්ටමටම අපහාස කරනවා. මේක වැඩියෙන්ම දැනෙන්නේ ලංකාවේ ඇතුලේ ඉන්න ඔය ලොකු මත පල කරන මහාචාර්ය අදහස් පල කරන්නන්ට නෙමෙයි, අපේ විදේශ රටවල් වල ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. ඒ විදේශ රටවල් වල තමන් වැඩ කරන තැන් වල බංග්ලාදේශ පුද්ගලයන් ඉන්නවා. ගොඩක් කට්ටිය ඒක කියලා තියෙනවා අපේ channel වලම කියලා තියෙනවා මම දැක්කා. ඔවුන්ට රැකියාව කරගන්නවත් නොහැකි වෙන මට්ටමේ අපහාස උපහාස ටිකක් අපහසුතාවයන් වල බුලින් වගේ දේවල් වලට ලක් වෙනවා මේ වගේ දේවල් එක්ක කියලා. ඉතින් ඔවුන්ට තමයි මේක වැඩියෙන්ම දැනෙන්නේ. ලංකාව අස්සේ ඉන්න කට්ටියට නම් ලොකු ටෝක් දෙන්න පුළුවන්. අර අපි කියන්නේ හැලි ලියන්න පුළුවන් ලොකු මත මහාචාර්ය ආචාර්යවරු වගේ අර සාමාන්‍ය සිද්ධිය නැතුව අනිත් පැත්තට ලොකුවට ලියන්න පුළුවන්. හැබැයි අපේ විදේශ රටවල් වල බංග්ලාදේශ උද්ගලයක වැඩ කරන මිනිස්සුන්ට මේක තරහා ගන්නට බැරි අපහසු තත්වයක් බවට මේක පත් වෙනවා. ඔවුන් අපහස කරන්නේ සේමිසේ විදිහට එහෙම නෙමෙයි. ඉතින් ඒකයි කියන්නේ අර ශ්‍රී ලාංකිකයෝ හැමදාමත් ලංකාව අස්සේ ලංකාවට පිටරටින් කණ්ඩායමක් ආවත් ඔවුන්ට වාසි, ලංකාව වෙන රටකට ගියහමත් ඒ වෙන රටවල් වලට වාසි. හැමදාම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එක අපි අතීතයේ ඉඳලා දැකලා තිනවා. අද ඊයේ ඉඳන් නෙමෙයි එදා ඉඳලා සනත් ජයසූරිය, රොෂාන් මානවල, අරවින්ද සිල්වා, අර්ජුන රණතුංගල ගහන කාලේ ඒ කාලේ නම් ඕස්ට්‍රේලියාව වගේ සුජාතිකයන්ගෙන් තමයි ප්‍රශ්න ගණනාවක් තිබ්බේ. දැන් ඉතින් ඒ වගේ රටවල් නෙමෙයි මේ ගානටත් වැටිලා. මම කියන්නේ බුලින් නම් නැත්නම් අපහාස කිරීම නම් නැත්නම් අපහාස කිරීම නම් පාගා දෙමිල් නම් ඕස්ට්‍රේලියාවද බංග්ලාදේශයේද ඉන්දියාවද ඉන්දියාවත් කරනවා කාලෙකට ඕන් එක තරඟ තියෙනකොට මොන රටද කියන එක එච්චර අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ රටට නැත්නම් ඒ තමන්ට තමයි තමාගේ ජාතියට නැත්නම් තමා නියෝජනය කරන රට තමන් ඉපදුණු රටට තමයි සාමාන්‍යයෙන් අපහාස වෙනවා නම් අපහාස වෙන්නේ. එතකොට ඒක නියෝජනය කරන පුද්ගලයෝ ගණනාවක් මේ ලෝකේ ඉන්නවා. ඒක මතක තියාගන්න ඕනි. ලංකාව අස්සේ ඉන්න මිනිස්සුන්ට නම් ඕක එච්චර ගාණක් වෙන එකක් නෑ. අද හා කියලා හොඳ හැල්ලක් ලියලා හෙට එළියට බහලා වෙන වැඩක් කරන නිසා. නමුත් පිටරටවල් වල ඉන්න මිනිස්සු මේකත් එක්ක ජීවත් වෙන්න ඕනි. එතකොට ඔවුන් මේ කරන අපහාස විඳගෙන ඉන්න ඕනි පවුල් පිටින්. එතකොට එතනදී ඇති වෙන මානසික පීඩා සහ එතනින් එහා පැත්තට ගිහිල්ලා මොන මොන දේවල් වෙයිද කියන එක අපි දන්නේ නෑ. ඒව ගැන කවුරුත් හිතන්නේ නෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ලාංකිකයන් ලාංකිකයන්ගේ පැත්ත ගන්නේ නැහැ කියන එක අපි එදා ඉඳලා දන්නා කාරණයක්. ඒකට මේ ඉතින් අර මේ රට බේර ගන්නවා මේ අපේ අර පපුවට ගහ ගන්න බිමට අද බිමේ බින්න ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අඳුම තරමේ මේ ලෝකයක් විදිහට බෙදීම් ඇති වෙනකොට තමන්ගේ පැත්ත ගන්නට පුළුවන් නම් කාට වුණත් ඒක වටිනවා. ඒක වටින්නේ විශේෂයෙන්ම ලංකාවේ අස්සී සිටින පුද්ගලයන්ට. එහෙම නෙමෙයි ලංකාවෙන් පිට ඉන්න පුද්ගලයන්ට කිසිම වැගප්පයක් අවසානයේදී නැති වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුත් අනිත් කට්ටියට නම් සපෝට් එක දෙන්නේ. අපේ මිනිස්සු අසරණ වෙනවා එළියෙන් ඉන්න විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඉන්න මිනිස්සු ටික අසරණ වෙනවා කියන එකත් ආපහු හිතලා බලන්න ඕනේ කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ ප්‍රවෘත්තියට අදාළව කියන්න තියෙන්නේ කකුල වැදුනාම කොහොමද ඔළුවේ කම්පන තත්ත්වයක් ඇති වෙන්නේ කියන එක තමයි අපිට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මේ නිවේදනයක් මගින් ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ.
channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.